මම ගොඩක් දුරට මේවා හදලා තියෙන්නේ අසංක. දැන් සමහරක් ඒගොල්ලන්ට වැඩක් කරගන්න තරම් සල්ලි නැහැ. එතකොට මේකෙන් එයා කීයක් කර හොයාගෙන අපේ ඊතුරු වැඩේ කරගන්න. මේකෙදි මට පේන හැටියට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගොඩක් හොඳයි. මොකද මං කිව්වා නොවැම්බර් මාසේ යගේ ඒ රස්ත එකක් තිබිලා අයින් වෙලා එයා නීච වෙලා තිබ්බා. ඒ නීච වීම තුල අපි හිතන්නේ නැති තැනකට එයාව උස්සලා එන තත්ත්වයක් මට පේනවා. හැබැයි ලංකා ඉතිහාසයේ දේශපාලනේ හැමදාම බලයට පත් වුණාට පස්සේ නීච වෙනවා වගේ එකක් තියෙනවා. බලේ නැති කාලේ උඩින් ඉන්න එකකුත් තියෙනවනේ. ලංකාවට මැයි විතර වෙනකම් පොඩ්ඩක් හොඳ නැහැ. මැයි වලින් පස්සේ ලංකාවේ තියෙන ජීවිත වෙනස් වෙන පහ අසංක ඇත්තටම ලොකු ඉල්ලුමක්. ලොකු බලාපොරොත්තුවකින් ආව අහිංසක මිනිසුන් ටිකක් ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් තැනට හදන්න ලැබීම ගැන 2022 අවුරුද්දේ හරි ඇඟට දැනෙන දෙයක්. අර මේ යකා නෑ, දැන් භූතයා නෑ, ඒවන හිටිය ඥාතියා නෑ, ඒ වගේ දැන් වැඩ කරන්න බෑ, කරන වැඩ අහන්න නෑ. මගේ අසංක මේ මගේ ජීවිත කාලයේ මේ මට වැඩ කරන ඥාතීන් එහෙම නැත්නම් දෙවියෝ කියලා කියන්න බෑ අසංක. දෙවි කෙනෙක් නැහැ ඉන්නවා. නමුත් මගේ ඥාති බලවේග අයින් වෙනවා මම මැරෙන්න දින 7කට ඉස්සෙල්. මේ හේතුව අසංක මේ ගොඩක් කට්ටියට මොකද මම නොවැම්බර් ඉඳලා දෙසැම්බර්ෙද්දී සමහර කෙනාට මේ මාව කන්ටැක්ට් කරගන්න බැරුව ගියා. ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ හම්බෙන්න බැරි වුණ කට්ටියට දෙසැම්බර් බැරි කට්ටියට පෙබරවාරි වලදී, ඒ කියන්නේ ලබන මාසෙදී අපිට හම්බෙන්න මං දෙන්නම් ඒ එන දවස් ටික. හැබැයි දවස් දෙකක් හෝ තුනක් සුබ වාසනාවන්ත වසරක් වේවා කියන ප්‍රාර්ථනාව මෙතතින්ම 2022 වෙනුවෙන් 2022ට කලින් ඉඳන් අපි ඔබට ආශිර්වාද කළේ. විශේෂයෙන්ම රටම ලෝකෙම මම තව කොටසක් එකතු කරනවා. විශේෂයෙන්ම ඔහුට විශ්වයම ආදරය කරන, විශ්වයටම බොහෝ දේවල් කරන, යහපත කරන රාගම් ගුරුතුමා සුබ නව වසරක් වේවා. සුබ නව වසරක් වේවා හැමෝට. ජනවාරි පළවෙනිදා අපි අර පෙර දවසක කරපු වැඩසටහනකදී කිව්වා අලුත් අවුරුද්දට කලින් ජනවාරි පළවෙනිදා කොහොම වෙයිද මෙතන කියලා. මම හිතන්නේ අධිවේගී මාර්ගයේ රාගම ගුරු අසපුවට පහලින් ගමන් කරන අය නම් දකින්න ඇති සමහර වෙලාවට වාහන පෝලිමත් තිබුණා. ඔව් අසංක ඇත්තටම ලොකු ඉල්ලුමක්. ලොකු බලාපොරොත්තුවකින් ආව අහිංසක මිනිසුන් ටිකක් ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් තැනට හදන්න ලැබීම ගැන 2022 අවුරුද්දේ හරි ඇඟට දැනෙන දෙයක් වුණා. මොකද අසංක එතනදී එක කෙනෙක් දෙන්නේ කතා කරලා කිව්ව දේවල් අනේ ගුරුතුමා මේක මාර පිනක්. ඒකදී ඊළඟට ඒගොල්ලෝ මගේ තගේ තාත්තා ගැන සහාය දෙයලා තාත්තාව හැදු වැඩු දෙමෝපියන්ටද පිනක් කියලා තැනට එක ආවා. ඉතින් අත්‍තර වසංක මේ ඒක අර මුදලට වඩා එහා ගිය සෙනෙහසේ කතන්දරයක්, ආදරණීය කතන්දරයක්. ඒ තාත්තා බොහොම ආදරණීය කෙනෙක්. අපිට මෙතනට ආවහම මේ සංග්‍රහයේ භුක්ති විඳි නැත්තම් තරහ යනවා. ඉස්සෙල්ලා කාලයි ඉස්සෙල්ලා තේක බීලයි ඊට පස්සේ පුළුවන් වැඩ කරන්න. මම ඇත්තට මේ වෙලාවේ බොහොම ආදරෙන් එතුමාව සිහිපත් කරනවා. ඉතාලම හොඳ තැනක අනිවාර්යයෙන්ම මොකද මම හිතන්නේ අසංක මැරෙන මොහොතට ඉස්සරින්දත් අපේ අම්මට කියලා තිබ්බා මම තව වැඩි දවසක් ඉන්න. හැබැයි කිසිම ලෙඩක් නැහැ. කිසිම දවසට සිගරට් 40ක් විතර බොන ෆුල් ෆන් එකේ හිටිය කෙනෙක්. කියන්නේ තරහ ගියොත් තමයි ලෙඩක් වෙන්නේ. බයින් එකත් සුද්ධ සිංහලෙන්ම බණින. හැබැයි හිතේ තියෙන්නේ ඔව් හිතේ තියාගන්න දි කෙනෙක්. ඒ වගේම ගුප්ත ශාස්ත්‍රයේත් මට හොඳ නරක දෙකම දුන්නා සංක. දැන් ගොඩක් ඒගොල්ලෝ නරක කරයි කියලා බයට දෙන්නේ මට ඒ විශ්වාසයෙන් නැති කවුද. එතන දැන් මෙතන ට්‍රස්ට් එක තියෙන යා දන්නවා මම කවදාකවත් වැරදි දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියලා. පිස්තෝලේ පාවිච්චි කරන්න ඕන තැනයි පන්හිඳ පාවිච්චි කරන්න ඕන තැනයි අපි හොඳටම පොඩි කාලේ ඉඳලා ඒක හොඳට බලාගත්ත මං හිතන්නේ ඒක හොඳටම ඔප්පු වුණා පළවෙනි දාපු පිරිසේ. ඔව් ඇත්තට වසංග ගෑත්තර එක පැත්තකින් ලොකු සතුටක් දැනෙනවා. අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ තත්ත්වේ ඒ විදිහටම තිබිච්ච එක ගැන. මොකද සමහරක් කාලවලදී මිනිස්සුන්ගේ අර මේ යකා නැහැ, දැන් භූතයා නැහැ, එවන හිටිය ඥාතියා නැහැ, ඒ වගේ දැන් වැඩ කරන්න අමාරුයි, කරන වැඩ අහන්නේ. මගේ අසංක මේ මගේ ජීවිත කාලයේ මේ මට වැඩ කරන ඥාතීන්
देवियो की लखिया बैसा देवी की इनवा नमूद मगे ज्ञाति बलवेग अयो मम मेरे दिन हतकड़े इस एक तव आवरू मट मत कटे तस्कान मम बलपूट इधे इतका मट मे दीवा गरगने अन्न पुलवा लबी मकतीवन दीवा मिनसुंड कर्लदीलाकमदी असंक मे गण मुदल मगे दर्वंट मंड दिन मम भयन तो खंड दे देवल प्रतिपल अक्नवा वास् देश इलाने नैकिल दंड हिंद नत्ता संग मगे दरुट मम बेरदी कर मुदल हम कर लेने मगे व्यापार कर मम्मी कथा मे गण मुदलू तोगोल दिन मुदलू मम दरुंट खंड दे दरुंट इधर समहारे खंड नदी पौल अनंत प्रमाण අපි දැක්ක පහුගිය නත්තල් දවස්වල එහෙම එවැනි කටයුතු කොහොමද ගොඩක් කරා අවුරුදු ගානකට කලින් උත් දැක්කා දැන් විශේෂයෙන්ම 2022 අවුරුද්දේ මේ ලංකාවේ විතරක් ඉන්න අයගේ බලාපොරොත්තු විතරද රාගව ගුරුතුමා ඉෂ්ට කරන්නේ විදේශ රටවල්වල ඉන්න විශේෂයෙන්ම ඩුබායි රාජ්‍ය කියලා කියන්නේ ඔබ එනතුරු බලාගෙන ඉන්න රටක් ඒ රටේ ශාල පිරිසක් ඉන්න ඔබට ආදරය කරන नवंबर मसे अन्न हिटिया अन्न बेरग मैं डिसेंबर मसे गिया एगोलू हे भाई मम फेब्रवरी मस एना दिन सहा दाल दीवाटी अन्न मम हे भाई इन मे वेडवा मगे व्यापार के बत्ती वेडवागे कड़ता इन सग इन मंद वस देखा वो हमी मे हकीर तीन तीगनी सोलंट विशेष दया मंदिर तिना मुगद ये पड़ी कॉन्सर्ट तीन एक तेदम इन गेल तेन मुगद अत्र दुबाई संपत्करण सीलू देवाटी अब यालवा मे या सीलू देवाटी माम इनकेट आराधना आख्यापेनो इत ये आराधना मैं हमलाम किसीम विधिय की प्रतिक्षेप नौकर एन हितवत्कम यालुकम संपत लंकावटावगम मे मुकद अपे अतीति गुड़ादेवल अपे यालुकतीन वाय माइग्य संगीत बलांड लंका ये देवल करबू सह अपे लंका संगीत अक्र දැන් මේ හයිවේ එක යනතන අපි සංගීතය කරා මම හිතන්නේ හයිවේ එක තනන්න කලින් මේ පුරවරේ කරපු විශාසම සජීවි ප්‍රසංගේ ඉතින් අසංක ඒ දේවල් කරපු නිසා ඒ හිතවත්කම් දැන් වාගේ මගේ හිතවත්කම් සම්පදලා හිතා ඒවා ඒ දවස්වල ඉඳලා අද ඊ එකක් නෙමෙයි අවුරුදු 20 ගානට වැඩි ලොකු හිතවත්කමක් අපේ තියෙන. ඉතින් ඒ වගේම සම්පත් එක්කත් මොකද සම්පත් තමයි ඉස්සෙල්ලාම මාව ඩුබායි වලට ගෙන්නුවේ. එදා ඉඳලා අද වෙනකම් මම හිතන අවුරුදු 20ක විතර ලොකු ඉතිහාසයක් සම්පතෝ අපි ගාව අපි ඔක්කොගෙම තියෙනවා. ඉතින් ඒක නිසා ඩුබායි කියලා කියන්නේ සමහරක් කරලා නට ගෙදර වගේ තත්ත්වෙකුත් තියෙනවා. මා ගෙදර වගේ. මා ගෙදර වගේ. ඒ කියන්නේ ඔන්න ඩුබායි රාජ්‍යයේ ඉන්න ඔබට බොහොම සතුට දනවන පුවතක් බවට. ඒක ගොඩක්ම හේතු අසංක මේ ගොඩක් කට්ටියට මොකද මම නොවැම්බර් ඉඳලා දෙසැම්බර්ෙද්දී සමහර කෙනාට මේ මාව කන්ටැක්ට් කරගන්න බැරුව ගියා. ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ හම්බෙන්න බැරි වුණ කට්ටියට දෙසැම්බර් බැරි කට්ටියට फेब्रवरी वाली इकन लवन मसे आप हमें मन दिना एन दवास हेबे दवास देखो तुना मेन रेडी इन मम एत्र मेन मगे डॉक्यूमेंट्स सैन कर लेन एम तुंदर हमें पुलवन तत्व दिन तें दुबाई वाले विरा मे मेर अटे मे लंका अवे अटे पस हेरीपी ओम कनसली අපිට මොකද වෙන්නේ කියලා අසංග ගොඩක් දුරට මේ ඉතින් ඇත්තටම එදත් මම හිතන්නේ 12ක් විතර එහෙම හැරලා යන්න වුණා මොකද පළවෙනිදත් ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලෝ එක එක ගොඩක් කට්ටිය ඉන්නවා ඔබ දැනුවත්ව හැරිලා ගිය ප්‍රමාණය 12යි ඊට එහෙන් හැරිලා ගියපු අය කෝල් කරලා කාගෙන් හරි ආගෙන එහෙම ප්‍රශ්නේ සමහර කෙනා වාහන ගැටනවලු වෙද්දි ප්‍රමාද වුණාලු ඉතින් ලොකු දේවල් කියනවා නමුත් අටහම ආර වෙනකම් මම දුන්නා චාන්ස් එක අසංග ඒ කියන්නේ පළවෙනිදා මුළු ඒකේ ගොඩක් මෙහෙම කරන්න හේතුව ඒ 12 දෙනාගේ මේ අර මානසික தත්ති වැටෙනවනේ දැන් පළවෙනිදම මගේ වැඩේ අවුල් වුණා කියලා. ඒකින්ද මම අටහ මාර වෙනකම් වෙලාව දුන්නා. හැබැයි අටහ මාරෙන් පස්සේ ආව කට්ටිය එතනට ආවද කියලා මන් දන්නේ නැහැ. අනිත් කට්ටියට මම ඔක්කොම ඇතුළට ගත්තා සංක මේ මනුස්සත්වයේ නාමය කියලා එකක් තියෙනවනේ අපි. මොකද යාගේ අලුත් අවුරුද්දක් ලබන දවසේ අපරාධී ගුරුතුමාගේ යන්ත්‍රය ගන්න බැරුව ගියානේ. මම අටට එන්න කියලා කියලා. නමුත් අටහ මාර වෙනකොට ආව කට්ටියව ගත්තා. ඒ එතන තිබ්බා මිනිසුන්ගේ ලොකු ඉල්ලීමක්. අනිත් මම වැඩ ඉවරෙද්දිත් මම දැන් 11 විතර වුණා. මේ කියන්නේ 10ට නවත්. ඒගේ මොනවලද පිට සතුට නේද? අනිත් එක ඒගොල්ලෝ සමහර කේවල කියවවා. එක එක දේවල් අරන් එනවා. ඉතින් ඒවත් එක්ක වැඩ ගොඩයි එතන. කියන්නේ ඔබව දැකීමත් එක්ක එයාට අමතක වෙනවා මොකටද ආවේ කියන කාරණා. අනිත් එක අසංගේ ඒගොල්ලන්ගේ හිතේ තියෙන දේ කියවගෙන කියවගෙන යනවා. මොකද ඩුබායි වලදීත් ඔය වගේ වුණා. ඩුබායි වලදී මේ ගිය දෙසැම්බර් වල ආවා ගර්ල් කෙනෙක්.
ඇවිල්ලා මම එයාගේ ශාස්ත්‍රය බලලා මම කෝ දැන් වාඩ දෙන ප්‍රශ්නේ මේ ශාස්ත්‍රය බලලා ඉවර වෙච්ච එක නෙමෙයි වාගේ හිතේ තියෙන දේ කියවන්නේ. එද ඇත්තටම මම හිතන අන්තිම අපොයින්ට්මන්ට් එක මම කෝ වාට හිතේ තියෙන දේ ඔක්කොම ටික කියවන. හරි රිලැක්ස්. හරිම රිලැක්ස් වුණා කිව්වා එයා. එහෙනම් මම කෝ දැන් තමයි නෝන අපි කතාව පටන් ගන්න ඕනේ. දැන් එයාගේ හිතේ තියෙන වේදනාව, දුක, සන්තෝෂය, සන්තාපය ඔක්කොම ඉවරයි නේද සංක? හුඟක් වෙලාවට මේ අයට ඒ ගුරුතු මෙග්ගාවට ගියාම සිද්ධ නොවෙන්නේ මොකක්? උදාසංග ගියා අනිත් අතට එළියට දැම්මනේ. දැන් ආත්‍ය මමත් එහෙම තමයි වැඩි කතා කරන්නේ නැහැ. නමුත් අර අවශ්‍ය දෙයක් තිබ්බොත් අසංග ඒගොල්ලොත් එක්ක අපි අර ඒ මිනිස්සෙගේ සමහරක් වෙලාවට අපි කියන දේ තුල එයාගේ ජීවිතේ වෙනස් කරගන්න තැන් අපිට අනන්ත අමු වෙලා තියෙන අසංග. ඒ කියන්නේ ගුරු කමකට එහා ගිය දේවල් අපි කරලා දීලා තියෙනවා. කතා කරලා දීලා තියෙනවා. සමහර මිනිසුන්ගේ පෞද්ගලිකව මම මගේ පොලිසියට, හමුදාවට, ඒතර මන්ත්‍රීලට, ඇමතිලට කතා කරලා කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ මගේ මට කල යුතු දේවල් නෙමෙයි. ඒ මේ සල්ලි අරගෙන කරපු දේවල් නෙමෙයි. යන්ත්‍ර දාලා කරපු දේවල්, තෙල් අරන් දීපුවා නෙමෙයි. මගේ පෞද්ගලික කනෙක්ෂන් වලින් මම කරලා දීපුවා දේවල්. ඉතින් අසංක මේ වගේ වෙලාවෙදී අපි දේශපාලන පැත්ත, අපේ පොලිසි පැත්ත, ඒ ඔක්කොම මට හිතවත්කම් තියෙනවා. හැබැයි මම ඉල්ලන්නවත් මගේ පෞද්ගලික දේවල් කරගන්නවත් යන්නේ නැහැ. කාට හරි දොවක් කරන්න පුළුවන් මම කරලා දීලා තියෙනවා. දැන් විශ්වකර්ම නරඹන සියලු දෙනාට තියෙන ප්‍රශ්නේ තමයි රාගම ගුරු තුමා මේ අසපුවෙන් 2022 මේ දැන් අවුරුද්ද ලබල ඉවරයි. මේ අවුරුද්දේ කරන විශ්වකර්ම දේවල් මොනවද කියලා? විශ්වකර්ම දේවල් නම් ගොඩක් තියෙනවා සංක. එකක් තමයි අර මං කිව්වා වගේ ඕරා තාක්ෂණයේ ඒකේ හඳුන්වා දීම කරනවා. ඊට අමතරව බෙහෙත් වර්ග වගේයක් මං හදාගෙන යනවා. ඒ දේවල් ටික නොමිලේ දෙනවා මාසයක් විතර. මොකද හේතුව ඒ දේවල් හරිද කියලා බලන්න සාය දේවල්. දැන් හුඟක් දෙනෙක් මං හිතන්නේ අපේ මේ නිෂ්පාදක මණ්ඩලයටත් එවලා තියෙනවා මේ රාගම ගුරු සුවඳ දූපය. ඇයි කොහෙවත් ගන්න නැත්තේ? අසංක ඇත්තන ඒකේ කාරණා දෙකක්. ඔන්ලයින්වත් ගන්න බැරිද කියලා එයා අහනවා. අපි ඉදිරියට ඔන්ලයින් පැත්තෙන් දාන්න ලැස්ති කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ඇත්තට අසංක ඒවා ටික හදන්න යන වෙලාවත් එක්ක මේ ඕල් සේල් දෙන්න එහෙම නැහැ අසංක. මොකද ගත්තොත් ඒකට ලක්ෂ්මී ජීවමත් දාන්න ඕනේ. ඒ ජීවම් වගේක් තියෙනවා වෙනම දාන්න. ආකර්ෂණය කරන්න දේවල් තියෙනවා. ඒ දේවල් එක්ක එකතු කරලා එහෙම මට ඕල් සේල් දෙන්න බෑ ඒක. يعني මට දෙන්න පුළුවන් ප්‍රමාණය. ඒත් අර මට මෙතනට එන කට්ටියට තමයි මම හදලා තියෙන්නේ. ඉස්සරහට ගොඩක් කට්ටිය ඇහුව ප්‍රශ්නේ අහලා තිබ්බා. ඇයි අපිට ගන්න ක්‍රමයක් නැති? ඉදිරියේදී ඕගොල්ලන්ට මෙහෙට කෝල් කරපුවාම ඒක මම ඩෙලිවරි කරන විදිහට හදලා දෙනවා අසංක. එතකොට ඩෙලිවරි චාර්ජ් තුක් මොකුත් ගන්න නැහැ. ඕගොල්ලන්ට සල්ලි දීලා ගන්න පුළුවන් වෙන හදලා තියෙනවා. මොකද මේක බිස්නස් එකක් විදිහට නෙමෙයි. මොකද අසංක ඒව අල්ලපුවාම ගෙවල් වල තියෙන අමනුෂ්‍ය දෝෂ, ප්‍රේත දෝෂ ඒව ටික අයින් වෙලා නිකන් අර ගොඩක් දුරට ආකර්ෂණීය පැත්තක් එනවා. හුඟක් අය කියන දේ තමයි අර නිවස පුරාම නැවුම් බවක් රැඳෙනවා කියන්නේ. මේ වගේ දෙයක්. ඒතකොට ඒකයි අර අපි ගත්තොත් ඉතින් අර තෙල් වර්ග උනක් දීලා තියෙන්නේ. ඒවල අර අමනුෂ්‍යයන්ගේ බල්ම වල. හැබැයි එකම දේ මේ තෙල දුම පාවිච්චි කරනකම් විතරයි. අර පර්ෆියුම් එක ගහුවා වගේ තමයි. ඒක ගහලා ඒකේ තියෙනකම් විතරයි. ඒක ගලවලා වෙන එකක් ඇඳගත්තොත් ඒ සුවඳ නැහැ. ඉතින් ඒ වගේ අර මේක පාවිච්චි කරන්නේ මොකද මම ගොඩක් දුරට මේවා හදලා තියෙන්නේ අසංක. දැන් සමහරක් ඒගොල්ලන්ට වැඩක් කරගන්න තරම් සල්ලි නැහැ. එතකොට මේකෙන් එයා කීයක් කරගෙන අපේ ඊතුරු වැඩේ කරගන්න? පැහැදිලි. මේකයි අසංක. නැතුව මේ දේවල් දීලා දෙනෙත් ඒක. දැන් අපි යක්ෂභූත තෛලය පාවිච්චි කරනකම් අමනුෂ්‍යෝ එන්නේ නැහැ. හැබැයි ඉතින් මාස 3ක් විතර ඒක බින්දුවනේ දාන්න තියෙන අසංක. හරියා බින්දුවක් දැම්ම පහන පත්තු කළා. ඒකයි දැන් දේවරාජ තෛලෙත් ගෙදර යාගේ ව්‍යාපාරික ස්ථානට. හැබැයි ඒක නම් දෙපාරක් අල්ලන්න ඕන අසංක. මොකද උදේටයි හවසටයි අල්ලන්න කියලා කියන්නේ මම. පහන පත්තු වෙනකන් ඒ වගේ. එතකොට අර ඒකේ ආකර්ෂණයක් එන්නේ. එතකොට ඒකින් තමයි ඒගොල්ල ව්‍යාපාරික පැත්ත වැඩි වෙන්නේ. එතකොට ගෙදර තියෙන අමනුෂ්‍ය දෝෂ අයින් වෙන්නේ. එතකොට ඒ දේ මේ අල්ල දීපු ටිකටත් ගොඩක් කට්ටිය කතා කරලා ගෙල තිබ්බා. වෙනසක් තියෙනවා. ඇත්තටම හොඳයි. මොකද මම දෙන දේවල් අසංක මම අත්තදා එකම දේ අසංක මේ දානයේ අන්තරේ මම දාගෙන තමයි අනිත් එක්කෙනට දීලා තියෙන්නේ. මොකද හේතුව නිකන් බොරුවට මේවා දීලායි කියලා ඒවා හරියන්නේ. හරි දෙයක් කළොත් තමයි අසංක ඒගොල්ලන්ට හරි දෙයක් රිසල්ට් එකක් හම්බෙන්නේ. එහෙම නැතුව ඒ මොනස්සුවත් අපරාධේ දුන්න සල්ලිත් අපරාධේ. මේව අසංක සල්ලි හොයනවා නම් එකම දේ මම වශීකරුකම් කරනවා කියලා දැම්මනම් ඕනි තරම් මට මැඩේනවා. එතකොට ඕකෙන් 125 30ක් හරියයි. 175ක් විතර හරියයි. ආයෙත් අව එකක් එහෙම මම කරන්නේ අසංක. මට ඕනෙකම තියෙන මේ গুপ্ত විද්‍යාව තැනකට ගේන්න සහ මේ දේවලින් අවශ්‍ය මිනිසුන්ට හොඳ දෙයක් කරලා දෙන්න. නැතුව මේ හැමෝටම හිතන කට්ටියට දේවල් කරලා දෙන්න නෙමෙයි. මේ විශ්වකර්ම YouTube නාලිකාව නරඹන හුඟක් අය අහලා තිබි ප්‍රශ්නයක් තමයි ඕරාව දියුණු කර ගැනීම, නෝරා ශක්තිය පිළිබඳව මැඩ ගැනීම, අපේ මේ ශරීරයේ තියෙන චක්‍ර අවදි කර ගැනීමෙන් අපිට ජය ගන්න පුළුවන්, අපිට දිනන්න පුළුවන්,
ඉලක්ක මොනවද කියන කාරණාව මොකද ඒ අය බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ ඔබ ඕරාව ඒ අයගේ නිරීක්ෂණය කරමින් ඒ ඕරාව වැඩි දියුණු කරන්නේ කවද්ද කියලා සංක ඕරාව දියුණු කිරීමේදී සාමාන්‍ය ගත්තොත් අපි ඉපදෙද්දි මොනවද අරන් ඉන්නේ අපිට මුකුත්ම නැහැ ඊට පස්සේ තමයි යා තීරණය කරන්නේ වාගේ පුතා වගේ අපි මියුසික් පැත්තෙන් එනවද ඒ තැනේ කොතනටද අද ඉන්නේ අද බාලා බාලතම කෙනා කොහොමද බිහි වුනේ එතකොට ඒ වගේ තියෙනවා එතකොට අසංක මිනිස්සයන්ගේ ඕරයක අපි දැනගත්තොත් ඒ කියන්නේ ටැලන්ට් එක හොයාගන්නවා කියලා අපි කියමු ඕරයක අපි අතහැරලා දාමු තියෙන ටැලන්ට් එක වැරදි දේ හොඳ දේ ඒ දේ තෝරගත්තොත් ඒ දේ ක්ලියර් කරලා දුන්නා නම් එයා ඒ ගමන යනවා ඒ කියන්නේ එන විදිහකට කියනවනම් ඔහු තුල හැමෝටම පේන්නේ නැති හරි නාඩිය අල්ල ගන්නවා. අන්න හරි. ඒ නාඩිය අල්ලගෙන නාඩියට ට්‍රීට්මන්ට් එක දෙනවා. දැන් අසංග මාගාවට එනවා කෝටි 200ක් විතර ණය වෙච්ච මිනිස්සෙක්. එයාට මං කියනවා සාහන යන්ත්‍රයක් දාන්න කියලා. හරියට මීයට කෝටි 2ක් වොන්න රුපියලක් දුන්නා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒතකොට ඒකට හරියන දෙයක් කරලා දෙන්න ඕන. ඔබ වෙන විදිහකට කියන්නේ බත් එකක් දෙන්න එපා බිලී පිටක් දෙන්න කියලා. අනිවාර්යෙන් මොකද හේතුව අසංක අපි බත් එකක් දුන්නොත් එදා ඒ බත් එක කාලය ඉවර වෙනවා. බිලී පිට දුන්නාම එයා හැමදාම try කරන එක මාළුවෙක් හරි අල්ල ගන්න. සමහර පළවෙනි දවසේ නැති වෙන්න පුළුවන්. දෙවෙනි දවසෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි හැමදාම try කරද්දී කොතනදකෙදි හරි අපේ turn එක පටන් ගන්නවා. ඒ කියන්නේ කනකොට ගස්සන්න ඕනේ විදිය, ගන්න ඕනේ විදිය එයා දැනගන්නවා. බත් එක දුන්නොත් අරගෙන කන්න විතරන්න පුළුවන් අසංක. ඔව්. එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න නැහැ කවදාවත්. ඒක එතනින් ඉවරයි. මගේ ජීවිතේට අසංක මං හිඟන්නන්ට කිසි දෙයක් දෙන්නේ නැහැ. මං දෙන්නේ නැහැ මගේ ප්‍රතිපත්තිය. හැබැයි කෙනෙක් කිව්වොත් එහෙම මොන හරි දැන් මම දැන් මම ඇත්තට ඉස්සර දවස්වල ගත්තොත් හැම සෙනසුරාදාම අසංක මගේ ඔෆිස් එකට එනවා ලයිට් බිල් කපලා දරුවන්ගේ සබත්තු ගන්න ඇස්වලට කන්නට දාන්න ඔයගෙ හෙන ගොඩක් එනවා. ඒ කියන්නේ දේශපාලන පැත්තේ ඉන්නකොට හරි මොකද දේශපාලනේ පැත්තෙන් පොඩ්ඩක් අයින් වුණේ මට මගේ නිදහස ඉන්න උනින්. ඉතින් එතකොට ඒ නිසා ඒගොල්ලන්ගේ අර ජීවිතේට නැවුම් අදහසක් නැවුම් දෙයක් දෙන්න තමයි උත්සාහ කරේ. කණ්ඩ වේලක් දීම නෙමේ අසංක දෙන්න උනේ. එයාට එයාගේ ටැලන්ට් එක උඩට ගෙනියන්න මැෂින් අරන් දීලා තියෙනවා මම මිනිස්සුන්ට. ඒවට ඉක් කරගෙන යන්න. ඒ දේවල් කරන එකෙන් තමයි අර එයාගේ ජීවිතේ ගොඩේ නැත්තම් හැමදාම අපේ ලංකාවේ මිනිස්සු හැමදාම නිකන් වැඩි ඕනේ රජ සේවකයෝ ගොඩාක් දුර try කරන්නේ පෙන්ෂන් එකට. කවද්ද 60 වෙන්නේ නැත්නම් 55 වෙන්නේ කවද්ද ඒක එපා එතනින් එහාට නෙමෙයි ජීවිතය කියලා කියන්නේ අපි බලන්න ඕනේ දැන් ව්‍යාපාරයක් කරලා මොන හරි දෙයක් කරලා කීයක් හරි ඉතුරු කරගෙන එතනට යන්න උත්සාහ කරන්න අපි අර පෙන්ෂන් එක පස්සේ යන රජයේ සේවකයෙක් කියන තැනට වඩා එහා තැනකට යන්න ඕනේ මම කියන්නේ එතන පැහැදිලිව නැතුව මේ හැමදාම අපි ගත්තොත් එහෙම දැන් ඔගොල්ලෝ ගත්තොත් එහෙම ඔගොල්ලෝ ඉන්නවා ඊට වඩා ඉහළ තැනක ඉතින් අසංක අර පෙන්ෂන් එකටයි රජයේ සේවයටයි වඩා දෙයක් කරන්න උත්සාහ කරන්න. ලංකාවට ලෝකෙට දෙයක් කරන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. දැන් මගේ ගත්තොත් මගේ කම්පැනි 20ක් විතර තියෙනවා. සංඝ. ඒතොර ඒ 20 මම මුඩින් හිටියට යටින් ගොඩාක් කට්ටිය වැඩ කරනවා. විශාල ජාලයක්. ඒක නේද. ඒතොර ඒ ජාලය වැඩ කරගෙන යනවා. මට තියෙන උඩ ඉඳලා බලන්න විතරයි. දැන් මේ බලාගෙන ඉන්න හැටි තියෙන ලොකු ප්‍රශ්නේ. කවද්ද මේ ඕරාව පටන් ගන්න. අසංක ඒක දැන්ට මේ වෙනකොට වැඩපිළිවෙල හදාගෙන යනවා. කොහොමද ඉතින් කියන්න පුළුවන්. මේ ජනවාරි අග විතර වෙද්දි මම ඊළඟ වැඩසටහනකදී කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම මම දිනේ ඊළඟ වැඩසටහන දෙනවා. හොඳයි. 2022 වසර සමහර අය විවිධ අනාවැක කියලා තිබුණා. වීගින් යන්න ඕනේ අවුරුද්දක්ද? දනගාගෙන යන්න ඕනේ අවුරුද්දක්ද? බඩගාගෙන යන්න ඕනේ අවුරුද්දක්ද කියන එක විවිධ අයගේ ග්‍රහචාරයන් අනුව වෙනස් වෙනවා. නමුත් රටක් විදිහට ගත්තාම 2022 යන්න ඕනේ මාර්ගය කොහොමද කියලා පෙන්වන්න ඔබේ ඒ පෙන්නන එළිය ඔස්සේ බොහෝ දෙනෙක් ඒ මාර්ගයේ ගිහිල්ලා පහුගිය අවුරුදුවල ජීවිතේ ජය අරගත්ත කතා බොහෝමයක් තියෙනවා. ඔබ තුමා මොකද කියන්නේ 2022 මේ ලැබපු අලුත් අවුරුද්දේ? මේකෙදි මට පේන හැටියට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගොඩක් හොඳයි. මොකද මං කිව්වා නොවැම්බර් මාසේ යගේ ඒ රස්තකක් තිබිලා අයින් වෙලා එයා නීච වෙලා තිබ්බා. ඒ නීච වීම තුල අපි හිතන්නේ නැති තැනකට යාව උස්සලා එන තත්ත්වයක් මට පේනවා. හැබැයි ලංකා ඉතිහාසයේ දේශපාලනයේ හැමදාම බලයටපත් වුණාට පස්සේ නීච වෙනවා වගේ එකක් තියෙනවා. බලේ නැති කාලේ උඩින් ඉන්න එකකුත් තියෙනව නේද? දැන් සංක ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මේ දේශපාලන ජීවිතය කමාන්ඩ් එකට වඩා එහා ගිය දෙයක් තියෙනවා. මම කියන්නේ සෙන්ස් එක කියලා. ඒ කියන්නේ හදවතට දැන් අපි ගත්තොත් එහෙම අපේ මහින්ද මහත්තයාගේ සෙන්ස එක හොඳයිනේ. ඒ කියන්නේ යා මිනිස්සෙක් එක්කදි දන්නවා මේ මිනිස්සයාට කොයි විදිහට ට්‍රීට් කරන්න ඕනේ. ඒ කියන්නේ නාඩි දන්නවා. නාඩිය කියමුකෝ අපි. ඒ කියන්නේ අර සාමාන්‍ය කිව්වොත් අර වල බහැලා
කුඹුරුවල දැන්ලා ඒ කියන්නේ අර තැලිලා පොඩි වෙලා ගුටි කාලා බැට කාලා ඉන්න මිනිස්සෙගේ තියෙන හදවතට දැනෙන දේ අසංක සමහරක් ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඊළඟට එයා උඩද පාතද කියලා තැනක් නැහැනේ. හැමෝටම එක වගේනේ. උඩ මිනිස්සයටත් එකයි යට මිනිස්සයටත්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක දැන් ඔය රනිල් වික්‍රමසිංහ කියන චරිතයල ඒවා ටිකක් ටිකක් ලෙවල් එකකින් උඩ ඉන්න කට්ටිය. අර මහින්ද මහත්තයා ටොප් ලෙවල් නෙමෙයි ටොප් ලෙවල් හිටියට ඉන්නේ ෆුල් ඕනේ ලෙවල් එකක ඉන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙන. ඒක නිසා හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ කාලේ තියෙන ග්‍රහචාරයත් එක්ක ලොකු පිම්මක් පණේ තත්ත්වයක් මට පෙන්눔 කරනවා. මොකද මොනා හෝ ලොකු තැනකට එන තත්ත්වයක් යාට තියෙනවා. එතකොට ඔයා මගෙන් අහයි විපක්ෂ නායකද කියලා නේ. ඒක නෙමෙයි. එතනට වඩා එතුමාගේ ලොකු පිට රටවල් එක්ක බැඳිච්ච ලොකු දෙයකට සිද්ධ වෙන තත්ත්වයක් මට පෙන්눔 කරනවා. ඉතින් ඇත්තටම මම කියන්නේ එකම දේ කවුරු හරි කමක් නැහැ. මේ දේශපාලන නෙමෙයි මම මේක කතා කරන්නේ. කෙනෙක්ට යම්කිසි බලයක් තියෙනවා නම් ඒ බලෙන් රට දියුණු කරන්න පුළුවන් තැනකට ගේනවා නම් ගොඩක් හොඳයි. ඐ තින් එයාගේ පිපිදීමක් තියෙනවා කියන එක තමයි මට කියන්නේ. පිපිදීමක් කියන්නේ දේශපාලන පිපිදීමක්. ඉතින් ඒක ගොඩක් කට්ටිය මට විවේචනය කරයි ඇවිල්ලා මොනාද කළේ. ඉතින් ඒව මට ආදරනේ මම මේ කියන්නේ පේන දේ. ඔබ එහෙම හිටගන්නේ නැහනේ කාගේවත් පැත්තක එහෙම හිටගන්නේ නැතුව මේ බොහොම විවෘතව කියන්නේ. ඒක ඊටම වටිනවා. දැන් නායකයෝ පිළිබඳව රටේ අනාගතය පිළිබඳව මේ සියලු දේවල් කිව්වා. පෞද්ගලිකව අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ කොරෝනා වසංගතත් එක්ක බැටගාපු ජාතියක් බැටගාපු මිනිස්සු. ඒ නිසා පෞද්ගලිකව මම මොනවද කරන්න ඕනේ? මම කොහොමද ජීවත් වෙන්න ඕනේ? අපිට තියෙනවා මිනිස්සෙක් ඉපදුනාට පස්සේ ජීවන රටාවක් තියෙනවා හැම කෙනෙක්ටම. මේ අපේ ජීවන රටාවේ පොඩි පොඩි අඩිපාඩු නිසාම තමයි අපිටත් වැරදිලා තියෙන්නේ. ඒක නැවත හිතන්න හොඳම කාලේ තමයි මේ අලුත් අවුරුද්ද කියන්නේ ජනවාරි පළවෙනිදාෙන් ආරඹෙන අවුරුද්ද කියලා කියන්නේ. දැන් දවස් කීපයක් ගත වෙලා ගිහිල්ලා වුණත් මේ අලුත්ම දවස් 365ක්නේ අපිට ලැබුණේ. මේ දවස් 365 අපිට ඔහේ වහලා තියෙන පොතක් කරන්නත් පුළුවන් අල්ලන්නවත් නැතුව සමහර ඩයරි වගේ මේක ලස්සනට ලියන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් ඔබ මොනවද කියන්නේ? මට මොනවද කියන්නේ? බලාගෙන ඉන්න අය අහන ප්‍රශ්නය මට මොනවද රාගබුගුරුතුමා කියන්නේ කියලා. අසංක අපි අපේ ජීවිතේ අපිට හැමදාම අලුත් දවසක් නේ ලැබෙන්නේ. අලුත් ජීවිතයක් අලුත් දවසක් ලැබෙන. ඉතින් එතකොට ගොඩක් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මම කවුද මට කළ හැක්කේ කුමක්ද කියන එක අඳුරගන්න බැරි එක. නැත්තම් රාගමුගුරු කියලා චරිතයත් සමහරක් කරාට ඔන්න ඔය කොහේ හරි ඉන්නත් පුළුවන්. සමහරට අර තුසිත රේඩියෝ එක කරන්නත් තිබ්බ තාත්ත දාපු. ඉතින් එතකොට ඒ කාලේ තිබිච්ච தත්ත්වය ගොඩක් දුරට අද වෙද්දී වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මා ගාවට එන අයටත් මම කියන්නේ පුතේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේ ගැන කොල කෑල්ලක් කරන් ලියන්න. මම මගේ අත්දැකීමෙන් අර මේ දිනන මාර්ගයේ පිළිබඳ කියන්නේ වාරේ. එතකොට මම ගොඩක් දුරට මට දෙයක් හිතුනම අසංක මම කොලේක ලියනවා මට කරන්න පුළුවන් ටික. ඊට පහුවදා කල්පනා කරා මේකෙන් මට අවුල් වෙන ඒවා ටික. ඒකෙන් ෆිල්ටර් කරලා අලුත් ඒවා ටික. ඒ වගේ අපේ ජීවිතවලට අපිට මහා රෑම කතා කරනවා මේ වැඩේ කරන්න රෑයකට දෙකට විතර කතා කරලා ඒ මට මතක් වෙන වෙලාව. සාමාන්‍ය මම අහගෙන ඉන්න වෙලාවට හිතනවා මේක මට කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ වෙලාවට අපිට නිින්ද යන්නේ නැහැ. නෑ අලුත් අදහසක් නෑ. ඒක ක්‍රියේට් කරනකම් ඉන්න බෑ. එතකොට ඒ අය ආසාවත් එක්ක තමයි අසංක මේ ජීවිත අපි හදලා තියෙන්නේ. එතකොට මට ඕන වෙලා තිබ්බ හැමදේම ස්මාර්ට් විදියට ලේසි විදියට මේ ගුරුකම් පස්සේ යන්න යන්නේ නැතුව වැඩේ කරගෙන ඉවර කරගෙන තැනට ගේන්නේ. ඉතින් මම ඒක කරලා දීලා තියෙනවා. අනිත් එක අසංක දැන් එන්නේ කොහොමද යන්නේ කොහොමද කොයි විදියටද හම්බෙන්නේ මේ දේවලුත් අපි දීලා. එතකොට මේ 2022 දී මං ගිලිතුඩකින් සියල්ල බලවස් කියා කරන්න පුළුවන් සත්‍යයක්. ඉතින් ඒක නිසා ජීවිතේ වෙනස් විදියකට දකින්න සහ අනිත් ගොඩක් කට්ටිය මට මේ පෙරදත් එක්කෙනෙක් කතා කරලා කිව්වා ඕස්ට්‍රේලියාවට එන්න කියලා. ඉතින් ඕගොල්ලන්ගේ රටවලට අනිවාර්යෙන් එනවා. ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට, නිව්සීලන්ඩ් වලට, කුවේට් වලට මේ වෙනකොට එන ඒවා ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් දැන් බැලට කටයුතු කරගෙන යනවා. අනිවාර්යෙන්ම එනවා ඕගොල්ලන්ව බලන්න. එන දවස කරන දේවල් ටික අලුත් අවුරුද්දේ අනිවාර්යෙන්ම එනවා. අනිත් එකම දෙයක් මතක තියාගන්න ලංකාවට මැයි විතර වෙනකම් පොඩ්ඩක් හොඳ නැහැ. මැයි වලින් පස්සේ ලංකාවේ තියෙන ජීවිත වෙනස් වෙනවා. ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ අර අපි ගත්තොත් එහෙම ඔක භාව කේන්ද්‍රත් එක්ක ගත්තාම අපේ රටට තියෙන විදි තියෙනවා. නරක කාල හොඳ රටවල් වලට තියෙනවා. ගම් වලට තියෙනවා. ගම්ලක්නේ කේන්ද්‍රයක් අන්නේ සැප්තැම්බර් වෙනකම් පොඩි පොඩි ගැටලු තියෙනවා. මැයි වෙනකම් තද බලව තියෙනවා. එතන ඉඳලා ටිකක් ඉතින් එන අවුරුද්ද පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා මිනිස්සු කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒක බයෙන්න එපා. ඒකේ පැහැදිලිවම කියන්නේ ප්‍රශ්නත් එක්ක අපිට ජීවත් වෙන්න වෙයි. හැබැයි කිව්වා වගේ සැප්තැම්බර් විතර වෙද්දී අපිට
හොඳ රටකට යන්න පුළුවන් තත්ත්වෙත් ඇති වෙයි. ඔය කියන සංසිත අරවා මේවා ගොඩාක් දේවල් හිටාන්නද වෙනස් වෙනවා. ඒකින්ද බය වෙන්න එපා වල. විශ්වකර්ම නර්මන ඔබ රාගම ගුරුතුමා පිළිබඳව හොඳින් දන්නවා. හැබැයි මට හිතුණා අලුත් අවුරුද්දේ පොඩි දෙයක් එකතු කරලා වැඩසටහන අවසන් කරන්න. වැස්ස වෙලාවට හැම කුරුල්ලෙම හෙවණක් හොයාගෙන යනවා. හැබැයි රාජාලිය පමණක් වලාකුළු වලට ඉහලින් පියාඹමින් වැස්සට විකල්පයක් හොයනවා. රාගම ගුරුතුමා කියන්නේ එහෙම බොහොම සුවිශේෂී චරිතයක්. රාජාලි පරම්පරාවේ චරිතයක්. ඔහු කියන්නේ ඔහු වගේ වලාකුළු වලට ඉහලින් පියාඹන්න රාජාලිය එක්ක ඈත ඉහළ ආකාශෙ පියාඹන්න නම් පාත්‍යෝ එක්ක රංචු ගැහෙන එක වලකන්න නතර කරන්න. එහෙමනම් ඔබතුමාට 2022 මේ ලැබපු අලුත් අවුරුද්ද බොහොම සුවදායක වගේම ඔබේ ජීවිතයේ පරම සතුට මිනිසාට සේවය කිරීම අසහනයට සහනය දීමට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්වකර්ම නරඹන ඔබටත් ආයුෂ බොහෝ වේවා. ජයං ජයම වේවා.